තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේකත් මේ අපි නිතරම භාවිත කරන දෙයක් වෙලා තියෙනවා අපිට මේ අටපිරිකර සම්බන්ධ ප්‍රශ්නයක් දැන් මේ අටපිරිකර පූජාව මේ විශේෂ අනුසප් දැක්වීම තුළ නිතරම හිත තුළ ඇති වෙනවා විතරක් ගැටුමක් නැහැ යම් විදියක උපසක් ඇති වෙනවා මොකද හේතුව දැන් එකලමින් සංඝයා වහන්සේලා සියගාන මහාන කරන ඉබ්‍රියක් මේ කාර්යතාවම නැහැ ඉතින් අටපිරිකර පාසල් වලටම දිරායාමී තත්ත්වයක් තියෙනවායි කියලා හිතන් පේනවා ඉතින් ඒ නිසා ඒ පූජාවත ඒ තරම් හිතේ කඳෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඊට වඩා මේ ගොඩනැගිලි අරමුදලට යම්කිසි ආකාරයක යමක් ගැළපෙනවා නම් ඒක නිවැරදිද? මේ ආදි වශයෙන් අහනවා ඒ පිළිබඳ මේ යම්කිසි යථාර්ථයක් පෙන්වා දෙන්න කියලා ඉල්ලනවා ඉතින්. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ශාසනය තුල පරිහරණය කිරීම හෝ නොකිරීම කියන එක ශාසනයේ සතු වෙනවා. තමා යම්කිසි දෙයක් සිද්ධ කර ගැනීමේදී තමාට ලැබෙන ලාභෙත් එක පැත්තක්. මේ ක්‍රම දෙකක් තියෙනවා. අටපිරිකර සාසනීය පූජා කරනකොට සාසනීය පූජා කිරීම කියන්නේ පුද්ගලික පූජාව වෙනයි සාසනික පූජාව වෙනයි. සාසනීය යම් අටපිරිකරක් හෝ යම් කිසි දෙයක් පූජා කරනවා නම් බුදු පසේ බුදු මහරහත් ආදී අතීත අනාගත වර්තමාන තුන් කාලයේ මේ සාසනීයයි යම් තා පින්නක් පිරිසක් ඇඬ උත්තරම වෙන්නේ. ඒ සියලු උතුමන් වහන්සේලා උදෙසා වෙන් කරපු එකක් වෙනවා. වෙන් කිරීමේ කටයුත්තේ එකක් තමයි අපේ සම්බන්ධතාවය කියන්නේ. වෙන් කිරීමෙන් පස්සේ ඒක පරිභෝග කිරීම හෝ නොකිරීම හෝ සාසනීය හතු අයිතියට අනුකූලව දෙන්න වෙලා. දැන් Tamante යම් කිසි දෙයක් සමාහට ලැබෙන්නේ සමා පරිත්‍යාග කිරණන් දුන්නාන් දීපු මොහොතේ සමාහට ලැබෙනා වූ කුසලයේ. සමාහට ලැබෙන පිළිතු. මේ දෙක තමයි ඇතර වෙන්නේ. ඒක ලැබෙනා වූ යමක් නැත්නම් ලැබෙනා වූ දේ පිළි සාසනීයට පූජා කරපු දෙයක්. ඊට සුදුසු නම් තමයි සුදුසු අවස්ථාවේ සාසනීය පරිභෝග කරන්නේ. දැන් මේකම උගාදිනේ තේරුම් ගන්න ඕනේ වැදගත්ම දෙයක් තියෙනවා. සමහරලාට මට බැරල් එකක් වැදගෙන ඉන්න වෙනවා බලට කාලයක් තියෙනවා. වෙලා තියෙනවා මොකද? මන් දුන්න පෝෂාව හාමුදුරුවෝ කරන වෙනවාද? ඒක වෙන කිරෙද්ද ගන්න. ඒකනේ එක මුල්ල ගියා හොරේ ඇහි බලාගෙන. මන් දුන්න පස්සේ හාමුදුරුවෝ වරදනවා අනික එකන බලාගෙන. වැරදි වෙන්නේ නැහැ හිතර හදින්නේ. දැන් හිත හරියන්ද ඒගොල්ලන්ට පින්පිරෙන්න බලාගන්නේ මං. වැරඳුව තමයි පින්පිරෙන්නේ කියලා අදහසක් විඳන්නේ නැහැ බලාගන්නේ. පූජා කිරීමත් සමග තමන්ගේ වැඩේ සම්පූර්ණයි කියලා දැනගත්තා නම් ඒක ලැබෙන පින ලැබිලා ඉවරයි කියලා තීරුම් අරගත්තා නම් ඒ ප්‍රශ්නේ නැහැ. මෙන්න මේ වගේ පූජා කළාට පස්සේ යමක් පරිහරණය කරන ආකාරය ගැන. තවදුරටත් හිත තියා හිටිය පූජා වෙලා නැහැ. පූජා කළා කියන්නේ වාගේද? එයාගේ චේතනාව ඉදිරියට සම්පූර්ණ වෙන පූජා කරද්දී බැරල් එකක් බැඳගෙන හරි ගිලින්න ඕනේ. එතකන් ඒ වෙලාවේ මනසේ පූජාව සම්පූර්ණ වෙලා. බැරිලා ඊට පස්සේ පැත්තකට කරනකොට එහෙම ඕව වැඩේ ඉවරයි. දැන් හාමුදුරුවෝ ආයි කොහේ ගියාද දැන්? අපරාධය මම දෙන එක එකවර කහලෝටි එකවර මිකුණු වලි වෙන දෙයක් අපරාධයෙන් වටටි. දැන් අපි යන්නේ කොයි පැත්තේ? දැන් යමක් පූජා කළාට පස්සේ පූජා කිරීමේදී යම් කිසි හිමිකමක් ලැබුණාද? සාසනයේ පූජා කරන දැන් තමයි සාසනික වස්තුවක් වුණා. පරිහරණය කිරීම හෝ රකිරීම සාසනය තුළ තියෙන පිළිසෙට ගැළපෙන අවස්ථාවක ගැළපෙන විදිහට. මෙතන ක්‍රම දෙකක් අනිත් කාරණේ තමයි මේ පූජා කරන ද්‍රව්‍ය වස්තු අකටින් පේනකොට අපිට පුරුදුනේ පංචේන්ද්‍රිය ගෝචර මනසට නැවෙන පෙනෙන හරියෙන් ඉඳලා දකින්න පෙනෙන හරියෙන් ඉඳලා යම සීමා කරන්නේ. ඒ පුරුදුලා තියෙනවා. දැන් අපි දකින්න ඇති ලෝකයක් මේ අප්‍රමාණ ලෝකෙ තියෙනවා. අපිට හිතාගන්න බැරි ලෝකයක්. අන්තරා පරිනිබ්බායි කියන තැනපත් වෙනවා. නෑ උපහච්ච පරිනිබ්බායි ආදි වශයෙන් කියනවා. මේ ආදි වශයෙන් කියන්නේ මේ පැවැත්මේ ඉන්න අනාගාමී ඵලයටපත් වෙලා අරිහත්ත්වයටපත් නොවුණු කාමරාග රූපරාග අරූපරාග තුනක් ගෙවලා තමයි. තම මාන උද්දච්ච අවිද්‍යාව කියන හේත මාත්‍රේ ගෙවපු නැති. පෙරමගන් හිටපු ස්වාමීන් වහන්සේලා. ඒ ස්ථානයේ අපවත් වුණාට පස්සේ ඔය අන්තරා භව කියන අවස්ථාව තුන ලෝකෙ පිළිගත්තා නැතත් උතන ඉන්නවා. ගන්ධබ්බ කායික අවස්ථාවේ ඉන්නවා. දැන් ඊයට ආහාර ලැබෙන හැටි අපි දන්නේ නැහැ. ධාන් ලැබෙන්නේ කොහොමද? ධාන්‍යය ගෙනහලා පූජා කරලා බුදු පසේ බුදු මහරහතාදී මේ මහා සංඝරත්නයට පූජා කරන්නේ කියනකොටම ඒගොල්ලෝ මෙතන දාපුනා අපි දන්නේ නැහැ. ඒ දෙනක විශාල දෙයක්. කාමගේ පාත්‍රයේ බුදු වරින් යනවා. ඒක අන්තබ්බ ලෝකේ. උන්වහන්සේගේ ආහාරය එතනින් ලැබෙන්නේ. මෙතන අටපිරිකර කරලා පූජා කරනකොට උන්වහන්සේලාගේ අටපිරිකර පූර්ණ වෙනවා එහෙම. මේ පූජාවත් එක නිර්මිත අටපිරිකර අප්‍රමාණ වීර්යය යනවා. මේක ලෝකේ නිරන්තර වෙත්තා. ඒක අටපිරිකර මෙතන පූජා කරනකොට මත් ඇහැට වෙනවා අටපිරිකර මෙතනින් කියනවා.
මෙතනින් උදාහරණ කියලා දෙනවා. ඔච්චරයි ලෝකයන් වාසය කරලා තියෙන්නේ. මේක රට ගගා හැනායට කෝටි ගාන කඩපිටි විහිදලා විහිදලා සූර්යයන් වලට යනවා. ඒ රූක්ෂම කායික දේවත්වයෙන් ඉන්න නැහැ ඒ කියන්නේ ඒතනට පත් වෙලා ඉන්න ඒ අන්තරා වයිකෝ ඉන්න ඔය කියන උපහච්ච පරිබ්බායි අන්තරා පරිණිබ්බායි ආදි වශයෙන් ඉන්න උන්වහන්සේලා අද ඒ තත්ියේ ඉන්න මිනිස්සුන්ට දෙන්නේ අඩුපාඩුවක් තිබුණා කපුරේනවා ඕකෙන් දහස් ගාණක් ඉඳලා උන්වහන්සේලා මෙහෙම ක්‍රමයක් තියෙනවා ලෝකෙ මේක ලෝකයා දකින්නේ මේ අටපිරිකේ අත ගහලා ගියාම අනේ සාදු අපේ පූජාවක් වේවා කියලා වැරැහැලි නැතුව හිටු වැඩ ගන්න නැතුව හිටු පාට දිව්‍ය දිව්‍ය හලු ලැබෙනවා දිව්‍ය අංගෝපාංග සකස් වෙනවා ඊ අතරහල සාදු කාර්ය වූ අනන්ත කෝටි ප්‍රකෝටි ගණන් අමනුෂ්‍ය ලෝකවලින් ගන්ධබ්බ ලෝකවලින් ඉන්නයි ඔය වාසනාව දරනවා ඒක අට පිළිකර පූජා කිරීමේ ආනිසංසය යමන්ද ඒ જાතිය අතරහ බල ලැබෙන්නේ ආනිසංසය ආවාසය පූජා කිරීමේ ආනිසංසය යමන්ද ආවාස පූජා අතරහ බල ලැබෙන්නේ ඒ જાතිය ආනිසංසය මෙන්න මේ වගේ යමක් යමක් පූජා කරනකොට ඒකෙන් මතුවෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒකට අතගහලා ඉතින් චිත්ත ප්‍රහාදී ඇති කරගත්ත අපිට නොපෙන් ලෝකවල අනන්ත පිළිගත් ඊට අනුකූල ආනිසංසයක් ලැබෙනවා. මාතරිකාව කිය මේක ඉතින් අනිපරකම සල්ලි ගන්න తీරනවා. මත ගන්න නේද? මේ වැටි කරන්න පුළුවන් නේ කොහොමද? ඊවලට මට අයිතියක් නැහැ අත පිළිකර ගන්නට ඕනේ සල්ලි වෙන ගන්න මේ කියලා මට ගන්නව කරන්නද කියලා. අතුවා පොතල පෙන්නා තියෙන මහා කුසල් අටකි. පළවෙනි කුසලේ තමයි අටපිරිකර පූජා. අටපිරිකර පූජා කියන්නේ. පළවෙනි එක තමයි කටින කීවර පූජාව, දෙවෙනි එක තමයි අටපිරිකර පූජාව. දෙන්නා තියෙන්නේ. ඉතින් මේක මම සම්පූර්ණයෙන්ම අටුවා කතාවක් කියලා කිව්වේ ඒක මන්දිරේ. නෑ ඔකේ අටමහා කුසලේ කිව්වම මහා කුසලේ වෙන එක මට වැරදිනවා. අටමහා කුසල වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තමයි නියම කුසලේ කියන්නේ. නෑ ලෝකේ කියන කප්පුසේ ඇදීම අටමහා කුසලේ නේ කියලා දානවා. අටවෙනි එක වැසීලි හදාගන්න. බණකොත් නියම බුදු පිළිම හැදීම අතම අකසල් වලට දාලා තියෙනවා. පස්සේ අදාළ කටව බුදුරන් වහන්සේ තියෙන කාලේ බුදු පිළිම හැදෙන්නේ නැහැ. බණකොත් දී වෙන්නේ නැහැ. නෑ බුදුරන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි. අතම අකසල් කතාව ඒක. ඒක මේ පස්සේ අදාළට ආචාර්ය වාදය. ඉතින් ඒ නිසා ඒක පින් වැඩ තමයි. හොඳ වැඩ තමයි. නරක හැදියා කියනවා නෙවෙයි. මහා අකසල් කියනවා මහා අකසල් කියන එක අපි බලවත් වදන්නේ. මහා අකසල් කියන එකව තමයි කරන කින් නෙමෙයි කුසල් කියන්නේ අපි. එතකොට කුසල් කියන්නේ වෙන එකක්, කින් කියන්නේ තව එකක්. මේ දෙක පටලවා ගන්නවා. කුසල් කියන්නේ තමන් විසින් කරන ලද්දා වූ යම්කිසි දුෂ්චර්යාවක් හෝ නොකටයුත්තක් ඇද්දී ඒක අත්හැරීම. යම්කිසි අත්හැරීමට හේතු විරති චෛතසිකයක් ඇද්දී ඒක කැමැත්ත නැති වෙනවා. ඒකේ ඒකේ වෙන වෙනවා. අත්හැරී යනවා. මෙන්න මේ තත්ත්වයයි කුසල් කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ගන්නකොට මිත්‍යා දිට්ඨිය වෙන් කරනවා. සම්මා සංකප්පය ඇතුළු කරනකොට මිත්‍යා සංකප්පය වෙන් කරනවා. සම්මා වාචා ඇතුළු කරනකොට මිත්‍යා වාචා වෙන් වෙනවා. අනේ කුසල වෙන්නේ. සම්මා කම්මන්ත ඇතුළු කරනකොට මිත්‍යා කම්මන්තේ වෙන් වෙනවා. සම්මා ආජීව ඇතුළු කරනකොට මිත්‍යා ආජීවයේ වෙන් වෙනවා. සම්මා වායාම ඇතුළු කරනකොට මිත්‍යා වායාමයේ වෙන් වෙනවා. සම්මා සතිය ඇතුළු කරනකොට මිත්‍යා සතියේ වෙන් වෙනවා. සම්මා සමාධිය ඇතුළු කරනකොට මිත්‍යා සමාධියේ වෙන් වෙනවා. මහා කුසලයා පාඩමත් වෙනා මෙයාට. මෙයා මෙන්න මේක අතමහා කුසල් මෙයා අතමහා කුසල්. ලැබුවොත් ලැබුවමයි ආයතනයක් ආපහු බලන්න බහින්නේ නැහැ. හැබැයි වැසීලි හදලා දෙනවා අපාය පිළිඳ බෑ. බුදු පිළිමය හදන්නේ අපාය පිළිඳ කෙනෙක් ගැන කතා එහෙම කතාවක් නැහැ. බණ පොතක් කියල අපාය පිළිඳ ඉඳන් ඉන්න කෙනෙක් ගැන කතා කරන්න බෑ ඒවා. අර හතර අපායෙන් බේරෙන්නවත් කොච්චර උදේහරි ඇරික බණ පොත් ලියවත් පිළිම හැදුවත් ඔකින් හම්බෙන්නේ නැහැ. හැබැයි නරක දේවල් නෙමෙයි හොඳ දේ නම් හොඳයි කියේ. පින් වලට පින් කියන එක ඒකට කුසල් කියන්නේද? කුසල් වලට කුසල් කියන එක ඒකට පින් කියන්නේද? පිනෙන් ගොඩනගන්නේ ලෝකයේ තුල යහපත් හෝ සුගතියේ හේතු වෙන සැප සම්පත් වලට හේතු වෙන දේවල්. කුසලයෙන් කරන්නේ මොකද්ද? දුෂ්චර්යයෙන් ඉවත් කරන දේ. ලෝකයේ කලකිරුල් වලින් ඉවත් කරන හතර පාපයෙන් ඉවත් කරගෙන යනවා. ඒක කුසලයෙන් කරන්නේ. මේ කුසලයේ පිනයි දෙකක් ඇරෙන්නේ මේ හැමදැනම දැන් කාර්ක වාද කියන්නේ නැහැ මේකනේ පිනයි කුසලයක් කියන්නේ දෙක මේකට බුදු ආදුර දෙදෙනා කියන අපි දෙකක් කියලා. ඔය කතා කියනවා. ධර්මයේ හරියට විග්‍රහ කරන්න දැන් නිසා ඒ කියන්නේ. නිය අතම අටපිරිකර පූජා කිරීමේදී හට ගන්නා දෙයක් තමයි අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති උත්තරීතර නවලෝකෝත්තර ගිරිසත් ධර්ම රත්නයේ ලෝට දීම මේ මුල් කරගෙන. ඒ චිත්ත ප්‍රහාදී ඒ ගුණයට උපහාර පූජාවක් අපි අටපිරිකර පූජා කරනවා කියලා අපි කියනවා.
අට පිරිකරත් එක්ක සම්බන්ධයක් තියෙනවා මහ පිරිකර. අට මහා කුසලයේ. අට මහා කුසලයේ උපමාකෙන් ඒ වන් උපසංහාරති. මේක සංසන්දනය කරලා බලනවා. මෙන්න මේ සංසන්දනාත්මකව දෙන්නා වූ යක්ෂ අට පිරිකර අර බුදුරයන් වහන්සේ උත්තරීතර ගුණයේ උපහාර පූජාව වශයෙන් කරනකොට ආර්යසායක මාර්ගයේ නැති අට මහා කුසලයේ ලෝකයට පසු කර දුන් උන්වහන්සේ. ඒ ගුණ උපහාරයක් වශයෙන් පූජා කරනවා. දැන් උපහාර පූජාවයි කියුවාසේ භුක්ති පූජාවයි දෙක. උපහාර පූජාව අසීමිත පින් ලැබෙන එක. ඒක භුක්ති විඳින කෙනෙක් නැහැ. බුදුරජාන් වහන්සේ උසහා උපහාර පූජාවක් ඉවර බුදුරජාන් වහන්සේ භුක්ති විඳාවේ නැහැ කියන්නේ. හැබැයි උදිසා කරන උපහාර පූජාව කරන්නේ. ලැබෙන දිනේ අදවා ආනන්ද බෝධිය පිළිවෙල කියනවා. මම මේ සීමාවේ නැති දවසට මිනිස්සු මා උදිසාගෙන අපි යමක් ඇත්නම් මේ බෝධිය ළඟ මා උදිසා පූජා කරලා යන්න. දිනේ අදවත් නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළා බලන්න. මේ බෝධිය භුක්ති විඳන බුදුරජාණන් වහන්සේ වෙන්න ඕනේ. නෑ උදේසා කැප කළා දෙයක් කළා. පස්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ පුදා පූජා කරපු දේ විසුණු වහන්සේ තමයි දන්නේ. ඒක පැත්තකට කරනවා ඒක කරලා දාන්න. හැබැයි පිණි ඇරුවක් නෑ කියන්නේ. මා උදේසා මට ගෙනින් දුන්නා නම් ලැබෙන පිණ කැද ඒක නෙමෙයි මොකක්. දැන් ඉතින් අපි දැනගන්න මේ පිණ හැදෙන්නේ කොහොමද? පිණේ අවසාන තිත මොකද්ද? අපේ දීමත් එක්කලා දීමෙන් පිණේ ලැබුණු පුණ්‍ය කර්ම පතේ සම්පූර්ණයි. දීම අවසානය තමයි. පූජා කිරීමේ අවසානය තමයි ඒක සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන සම්බන්ධය තියෙන්නේ පූජා කරපුවාය ආරෙන් පරිහරණය කරන හැටි. සමහර පූජා කරපුවේ කෙනා අප්‍රමාණ කුසලයක් පුණක් සිද්ධ කරගත්තා. අරකට හාමුදුර විමුණගේ අට මහා නරගෙන පවක් කරගත්තා. අර මේක දෙපැත්තට දී දී ගියා. හාමුදුරන් පූජා කළේ නේද? අප්‍රමාණ පින්ක් කරගත්ත උපාදක මහත්තයා උපාධිකාව. හාමුදුර ඔබ කියන හොරෙන් තම්බියරි නුඹ අත මහරගෙන පව කරගන්න. අර අට කිරි ක්‍රම දෙකක් එක ක්‍රම ගණන් දෙනවා. මොකක් කරන්නද? ඒක හරි බලන්න. අහක යන තියෙන එක වෙනම දෙයක් කරන්න දෙයක්. අහක ගියන් නොගියන් සාසනෙට පූජා කරේ සාසනේ සමාජික විතරයි මම කියන්නේ. නෑ විකුණා කියන්නේ. යම් කිසි මහා සමාගමකට දුන්න දෙයි සමාජිකයෙකුට පුළුවන් විකුණන්න දෙන්න. අයි කිය කොහොමද? ඒ සමාගමේ අවශ්‍යතාවය කො? ඒකේ හිඳා ඒකට පුළුවන් දෙයක් විකුණන්න දෙන්න. ඒක කරන්න බැහැ. හැබැයි එදෙන පුළුවන්කම තියෙන සමාජිකයෙක් වගේ ඒක පවරන. ඒ විදිහ හැමතකම කරන්න පුළුවන්. තාතා නැත්නම් පුතාට දීලා යන්න පුළුවන් ඉවර ඉන්න. මෙන්න තාත්තලා අපු හැම දෙයක් නැත්නම් මෙන්න ඔයාලට මේක කරපුරට ගියා පුතාට අනුමැතිය දීලා යන්න පුළුවන්. කවුද කියන්නේ? අමුද ආයික පුතා දීලා ගියා. අයිතියන කන්න කාන්දේක. මෙන්න මේ වගේ හර සතු කරන දේ කියලා කියන්නේ. සාතනේ සතු කරන දේවල් මිස. දැන් මෙහෙම මං කියන්නේ එක පුද්දලික පූජා මම බාර ගන්නේ නැහැ. එහෙම බාර ගත්තොත් මට බාර ගන්න එකක් නැහැ මොනවා. මොනවා බාර ගන්නද? සිවුරක් පූජා කරනවා මට සිවුරක් තියෙනවා. මට දෙකක් මොකද? දැන් පුද්දලික පූජා කරනවා මට සිවුරක් සුවාය. පහලව පිටක් තියෙන අවරි පුරක් ඒවා තියෙනවා. මොකද පොදුවේ දුන්නේ එහෙමමයි තාම. මට එකක් අවශ්‍ය නැහැ. නම් මොනවද කියලා දෙන්නේ? මොනවද කියලා දෙන්නේ? ලොකම තියෙනවා. දැන් කවුද දැන් පූජාව කරන්නේ? ඔක්කොම එක ලහනවා තමයි කාටද දැන් දෙන්නේ? මට ඔබ කරන්නේ නෙමෙයි. එයා කාටද දෙන්නේ? සංඝයා විසහා පූජා කරන්නේ. සාසනය විසහා පූජා කරන්නේ. සාසනය විසහා පූජා කරලා පූජා කරලා කියන්න පුළුවන්. කවදා හරි දුරුත්‍යෙක් ආවා නම් අන්න පූජා කරලා ගබඩා දෙනවා. සමන්තෝනේ කාරය යනවා. ඒ සඳහා වෙන්නේ රණිදහස් වෙලා තියෙනවා. පූජා නිදහස් වුණා සාසනය. දැන් සාසනික කෙනෙකුට යම් දවසක අනුපාලුවක් තියෙනවා. අවිපාරු කියන ඔන්න තියෙනවා. ඒ හිමිකම තියෙනවා. මේ ඒකට නිදහස් වුණාට පස්සේ පූජා කරපු කෙනා පූජා කරලා ඉවරයි. එයාගේ පින සම්පූර්ණ වෙලා ඉවරයි. ඉතින් ඒ පින අටපිළිකර පූජා කරන පිනයි. ආවාද පූජාවත් මහ පිනක් තමයි. ඒ වෙනකට අදිට පුළුවන් කමක් නෑ කියක් නැහැ. මේ පින් දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මේක එකක් අඩු කරලා මේකට මේ කරන්නේ අපේ වාදිත කියන්න බෑ. මේ මාත්‍යාවදී මේ වෙනකොට වෙන එකක් කරපන්. අර ගල්වැටිය බඳින්න කියා හැදුවා නම් ඒ හැදී බඳින්න පුළුවන්. මට ගන්න දෙන්නේ ඒක. අමොනි සාසනික කාණ්‍ය දින ගන්න මේක රැටි කරන්න පුළුවන්. ඇත්ත කාරණා. යම් කිසි දෙයක අවශ්‍ය කරන ධර්ම ශාලාවකට හදන්න පුළුවන්. එහෙනම් මේක ඔතන ගියත් දැම අර වෙලෙ මට අත මහත්වත් එහෙම යන්න කියලා කියන්නේ. කවුරු හරි ඉතින් හම්බ වෙනවා අන්න පොදු ගහ තියන කාමරේ ඕක ධර්ම කරගන්න. හැබැයි විගුරන් කියව නෙමෙයි. තව හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ එන්න බලි හදේ කරන් ඉන්න ඕන නම් පිළිවෙලක් නම් එහෙම ඔක්කොම ටික කියන්න දුන්නා මට කමක් නැහැ. හැබැයි ප්‍රයෝජනෙට ගන්න. මගේ එහෙම අයිතියක් නැහැ එනිහා. මම ඔකේ නිදහස් වෙනවා. කොරේ විදුනකට ඒක ඔයා බලන්න.
ඔයා තමයි හරකට දැන් ලැහැ පිළිදුනවා. මට ගමන් දෙයක්. ඉතින් මං කියන්නේ ඉතරයි. කිව්වොයි දිහා මට අහනම් බලන්න බැරි නිසා මං මොනවත් එක් ගහක් වා හිතන්නේ. අපෝච්චි මේ වෙනකොට මේ හලීපියක් තිබෙනා මීට වඩා ආගෙන රුපියල් 3000 කින් කඩින් මේක අර දෙකේ කරන් ඉන්න රුපියල් 1000 මෙතන පොඩි යටලා ඉන්න මීට වඩා හොඳ නේද? මේ යාතිය මං හිතන්නේ ඉතින් එකක් බය නැහැ. මට එහෙම කියන්නයි කියෙකුත් නැහැ. මේ අර දෙකේ කරා පූජා කිරීමේ යම් කිසි ආනිසංසයක් ඇත්නම් ඒක බලවත් ආනිසංසයක් බව මේ ශාසනයේ දේශනායි තියෙනවා. ඉතින් මට ඒකට පාර කමන්න බැහැ. ඊළඟ ආවාස පූජාවක් ඇත්නම් සිව්පසේම පූජා කළා හා සමාන විදිහට තියෙනවා. ආවාස පූජා කරන උදව්වක් තියෙනවනම් ඒකත් අර වගේම පිමුණන උපතක්. ඒක නරක වෙන්නේ. පරිගැටියක් සම්බන්ධය හැදුනේ මේ පතන්. මේ දැන් සානි තියෙනකම් මේ ප්‍රයෝජන දෙ ගන්නකම් පින් දුන්නන් නැත්නම් ඔහුට පිමුණන උපතක් හා සමාන පින් ගන්නවා. මේ පරිහරණය කරන තාකල් මේ කියන්නේ මහා පිටක් වාට මහා පින්නේ ගංගාවක් වෙනවා. නොනවතින පුණ්‍ය ගංගාවක් හා සමානයි කියලා පෙන්නනවා. මේ වගේ ස්ථාන ඉතිරව සකස් කරලා දෙන්නේ වැඩි. ඒකෙන් පරිහරණය කරන්න කරන්න ආර්ය පරිහරණය කරන්න කරන්න ලැබෙන පින ඒ වගේ විනා මහ බලවත්. මේ ඒවට අපිට කියන්නේ විදිහක් නැහැ. නියෝග පනවලා කියක් නැහැ. පින් වල තරම කියා දෙනවා නිසා. ඒකින් එකේ ස්වභාවය කියා දෙනවා නිසා. එහෙනම් මේක කරන්න අරක නොකරත් කියලා අපිට එහෙම කියන්නයි කියක් නැහැ. ඒක තම තමන් දැන ඉන්නවා තමන් කරගන්න. ඒක නම් ඉතින් ඩක්වා කියන්නේ මට කියන්න බුණා අද පිට කරපු විදිහ කරනවා කියන්නේ මහා පිනක් බව උදයන් ආතේ ඉහිතරාවි හේතුවක පෙන්නනවා කියන්නේ. එහෙම එකක්. හැබැයි ආවාස පූජා කරන එක නම් දෙවෙනි කරනවා කියන එකක් නෙමෙයි. ආවාස පූජාව සිව්පසේම කරව පූජාව වගේම ප්‍රතිඵල ලැබෙන එකක් කියලා පෙන්නනවා. ආයු වර්ණ සැප බල නුවණ කියන පහම ලැබෙන හේතුව කියන ආවාස සකස් කිරීම ආවාස පූජාව ඒ සඳහා කරන්නා වූ සම්බන්ධතාවය. ඒකෙත් අපිට කියන්න බෑ පිනේ ස්වභාවයන් කියලා දිනවා නිසා. ඒ නිසා මේ පින කරන්න අරක නොකරන්න කියලා මෙහෙම කියන්නේ. එකක් අඩු එකක් වැඩි කියන දත්ත මේ දෙකම ප්‍රවාහයි මේ ඉන්න තම තමන් කැමති ආකාරයෙන් පින් දහම් කර ගන්න පුළුවන් කියන්න තියෙන්නේ ඉතරයි එක් කෙනෙක් කරන පිනකට ඒක විවේචනය කරන්නවත් බෑ ඒක ආවදන්නත් බෑ හැබැයි ඒ හොඳ දේ හොඳයි කියන මතමනින් ගන්න එක ඒ නිහාරි ඉක්මවන්න යන්න හොඳයි සමහරවල් එකක් ඉක්මවනකොට ඒ බැරි තව පැත්තට පහරක් වැඩිනවා අහවල් දේ හොදයි. අහවල් දේ දෙන්න කියලා තව කෙනෙක් මෙහෙවනකොට. අර පුංචි දෙයක අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. දැන් මොකක් කරන්නද වෙන්නේ? වැසිකිලි කියලා හොයලා ගන්න පොඩි පින් එකක් නැතුව ඉන්නවා හාමුදුරුවෝ. හාමුදුරුවන් ගහලා ඉන්න මහ බාලිය පූජා කරලා යනවා. දැන් පින් වැඩිනවා නම් හාමුදුරුවන් වැඩි කරගන්න දාස්සේ කාගෙ නැහැ. දැන් කිව්ව පුංචි දෙන්න එකක් පූජා කරලා කියනවා හාමුදුරුවන් ඒකේ වැරද්දක් තියෙනවා කිව්වොත් ඒක ඇත්ත වශයෙන්ම හාමුදුරුවෝ කිව්වත් ඒකේ වැරද්දක් තියෙනවා. අර පොඩි වැලේ කරගන්නේ පොඩි කින්නේ ගැළපෙන්නේ නැහැ. ඔය නෙවෙයි කියනවා ගණන් 10 කින්ද වාදියා කියලා පෝජා කරලා කිව්වොත් ඕකෙන් අර වැඩේ කරන්න බෑ. නාන සදාකියා පූජා කරලා ගියා සාදු ගන්න. ඒක පින් ඇලි කියන අපි කියන්නේ කිව්වොත් එහෙම. අර පොන්ච් එක පින් අලි කියන්නේ කිව්වා. සාදු ගන්න හරි වැඩක් එනවා අන්තිමට. අර වාදියා කරගන්නත් බෑ ඒ වැඩි. Taman තාස් වැඩි කරගන්න පොඩි එක නැතුව. අන්න ඒක එකක් ලොකුයි එකක් පොන්ච් කියලා එහෙම අපිට නිගමනය කරන්න. සමහරවිට ඊටාම ගොඩාදී බොහෝ ප්‍රයෝජනවත් අවස්ථාවක් තියෙනවා. බොහෝම ලොකුදී ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැතුව කාලය නිකන් වෙයි කියන දකින්න අවස්ථාවක් තියෙනවා. මේ අනුව අපිට නිගමනය කරගන්න බැහැ ප්‍රයෝජනේ ඇතුළේ විස්තර කියන්නේ. නිසා අපි ඉන්න කෙනෙකුට කියන්න හොඳ නැහැ. කුදුමහත් දේවල් මේවා පොඩි මේවා ලොකුයි කියලා. සමහරවිට අත්‍යවශ්‍යතාවය වැඩිෙන් තියෙනවාදී ඒ අවශ්‍යතාවය ආවි දුන්නහම. අර අති දුර්භික්ෂ කාලයක හරකොල වැල්ලුමත් මහා විශාල අයහන්ත ගැන්දින් හේතුනවා. අර පොන්ටි හෘදේ වුණා වටිනාකමෙන් අධික ප්‍රයෝජන අධික දෙයක් දුන්නා. ඒ අවස්ථාවේදී ඒකේ දොර බලවත් වෙනවා කියන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා. මේ ඒක අපිට නිගමනය කරන්න බෑ. ඒක තමයි මේ ස්වභාවයේ හොයලා බලලා දන් දෙන්න හොයලා බලලා කටයුතු කරන්න කියලා එකක් තියෙනවා. පරිණිමිත රසවත් දිව්‍ය ලෝකෙක තියෙන මහා දිව්‍ය රාජයෝ ඒ දෙන්න පස් වෙලා ඉන්නේ අනුන්ගේ දේ හොයලා බලලා අඩුපාඩු හදලා දෙන්නේ. ඉල්ලීම කරන්නේ නැහැ. දෙනදී අහලා දෙනවත් නෙමෙයි. පොලිටි කරලා හොයලා බලන මොනවද අරුපාද මොනවද කෙරෙන්න ඕනේ හොයලා බලලා ඉල්ලන්නේ ඉතලා රත්නය මතුවේ ඉතෙල්ලා ඒක විසඳලාගෙන මෙන්න මේ විදිහ තමන්ට කවදා හරි හොයන්න බලන්න මහසි වෙන දෙයක් නැහැ හොයලා බලලා ගෙනත් දෙන්න තත්ත්වෙටපත් වෙනවා anu nirmita කරලා දෙන දේ තුල වාසය කරන වැඩ පිළි තමයි පරිණිමිත වසවර් කියන්නේ ඒකේ ඉහෙලම සබ සම්පත්තිය දෙවුලෝ සම්පත් ලබන්නේ පින එකයි වසවාති දිවරාජයා ඔය පින කරලා තමයි බුදුරන් වහන්සේලා ඔච්චර මේ හෙල්ලෙන්න ගිහිල්ලා තවත් ඉන්නේ. සාමාන්‍ය කෙනෙක් කවල වැළුවත් වෙනසෙලා යනවා. අර විනේදීන බලවත් කමෙන් තරම තමයි ඔච්චර එහෙම මේ බුදුරන් වහන්සේ හොල්ලන්න ඉන්නයි කියලා බැරි විලා ගියහම තවම දිව්‍යත්වයක් විහිදෙනකොට තවම ඉන්නේ.
මගේ ඒ දිනේ තරම් බලවත් කෙනෙකුගේ ඉඩක් අඩුපාඩු දෙයක් හොයලා බලලා ඊළඟ කමින් නැතුව හොයලා බලලා කරලා දෙන එක ඒක විශේෂ වෙනවා. ඒ වගේම සාසනයේ හොයලා බලලා කරලා දෙන එක ඒ පින් අතර මහා මහත්ඵල මහානිසංස අති විශේෂ වෙනවා. ඉතින් ඒක විශේෂ දෙයක්. ඉතින් අපිට ඉංග්‍රීසි දැනුම් දෙන්න එහෙම කරන්න අයිතියක් යම් දෙයක නැහැ. ඉතින් අඩුපාඩු තියෙන එක බලලා ඉන්න හුඟක් හොඳයි. අවස්ථාවකට ප්‍රයෝජනයක් ගන්නවා. ඒ විශේෂයක් තියෙනවා. හැබැයි ඒකෙන් පින් කමී තියෙන මහත්ඵල මහානිසංසයෙන් ගල් වස්තු හා සම කර කතා කරන්න බෑ. යට පිළි කරනවා නම් මේක හොඳයි කියන්න බෑ. ඒ වගේම තව තමන්ගේ එමෙත් කරන තව තමන් කරන්න ඉඩ ඇරලා කවුරු සංමෝදන් වෙන එකක් තියෙන එක ඉල්ලමින් තියෙනවා. දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි අපිට දැනගන්න එක හොඳයි. නමුත් මේක වැඩක් ඇති එකක් නෙමෙයි. විශ්වය අනන්ත නිසා මේ වරණිතත් එම අනන්ත විශ්වය තුළ කොතනක හෝ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය හැකි නේ. දැන් අනන්ත අප්‍රමාණ විශ්වය වැඩ සිටින්න පුළුවන්. දැන් දැනගත්තා කියලා මොකද කරන්නේ? අර කතාවක් වෙන දුවන මුවන් දැක නදාම නිරූපරා. දුවන මුවා අල්ලන් ගාව හරියන්නේ අතේ තියෙන බලක ලෝක පස්සේ බලන උවහු වෙන්නේ නැහැ. අතේ ඉන්න කුරුල්ල අතරන ඉදි වෙන උපසල කරලා අතේ ඉන්න කුරුල්ල අතරිනවා කියලා. මෙන්න මේ වගේ තියෙනවා ලෝකේ කටයුතු කරන කොටස. ලෝත්‍රා බුදුරන් වහන්සේලා ලෝකීයට අපිට හිතා ගන්නවත් යන්නවත් බැරි දෙයක් නා. කොච්චර වෙන අපි කරලා තියෙනවා. එක බණපරයක් අහන්නවත් පුළුවන් තරක නෙවෙයි නා. එහෙම දෙයක් සම්බන්ධ නැත්නම්. ඒ බුද්ධ ක්ෂේත්‍රයේ ඉහා ක්ෂේත්‍රයක් නා. බුද්ධ ක්ෂේත්‍රයේ අයිති වෙන සක්වලවල් වලින් පළවෙනි සක්වලවක් අපිට ඉන්නවනම් අපි කියන්න බැරි නා. අපි කොහොමද යන්නේ? මොකෙයි යන්නේ? මේ දහ දහසක් සක්වල ඇතුලේ කවුදුවරේ ඉන්නේ? බුද්ධ ක්ෂේත්‍රය කියලා කොටසක් තියෙනවා. ඒක විශාල ප්‍රදේශයක්. බුද්ධ ක්ෂේත්‍රය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල එක බුද්ධ ක්ෂේත්‍රයක්. දහ දහසක් සක්වල වගේනේ කෝටි ලක්ෂයක් සක්වල. ඒක බුද්ධ ක්ෂේත්‍රය කියන්නේ. තවත් කෝටි ලක්ෂයක් සක්වල කවුදුවරේ ඉන්න පුළුවන්. එක සක්වල කියලා නැත්නම් අල්ලපු දෙවෙනි සක්වලවත් යන්නේ මිනිහෙකුට බෑ. අද අපි කතාවේ හැටියට වෙනකොට මේ විද්‍යාත්මක සාකච්ඡා යටම පෙන්නන්නේ. ආලෝක වර්ග 3වාරක දුරක් තියනයි කියලා කියනවා. ඊළඟ මේ සක්වලින් එහා සක්වලද පේන එක. යන්න තියා හිතන්න. ආලෝක වර්ගයක් කියන්නේ. තත්පරයකට 186,060ක්ම 186,000ක වේගයෙන්. විනාඩියකට ඒ වගේ 60 ගුණයයි, පැයකට ඒ වගේ 60 ගුණයයි, දවසට ඒ වගේ 24 ගුණයයි. ඒ වගේ 360ක් යන අවුරුද්දක ඒ වගේ අවුරුදු 3000 කගේ දුර. ඔච්චර දුරකට තමයි ඊළඟ හතර දිනලා දින විද්‍යාත්මක නිගමනය. බුදුරණන් හතේ දේශනාවේ පැහැදිලිව වෙන්න තියෙන එක තමයි මේ සක්වල මෙහා සක්වල ඊවගේ අන්ත ඇත තියෙන්නේ කියන්නේ. ඉතින් මේ සක්වල මෙහා සක්වල කියපුවාට යන්නේ කවුද? කෝඩ් ලක්ෂ්‍ය සක්වල මෙහා කෝඩ් ලක්ෂ්‍ය සක්වල උදේ ඉඳ අපි මොනවද කරන්නේ? අපි හිතා ගන්න තිය මොනවද දැනගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රශ්නයක් නේ. අපිට අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. එක තාවුදු රේතුමට මේ බුදුරයන් පහලයන් දුන්න ධර්මයන් නිර්පදිත කරගෙනවා. ලැබුණ උපරිම වාසනාවද ලැබිලා තියෙන්නේ අපි මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වත්නේ. ප්‍රශ්න ගන්න දෙයක් උදේ. ඉතින් අපි කියන්නේ අනන්ත සක්වල ඈත ඉන්න බුදුරයන් වහන්සේ නමක් උපර මේ ළඟට පහල එක අනිදාට කාපන් කියලා කඩේ තියෙන හඳුනා. පුතේ කාපන් කියලා. ඌ කතාවකට හරවන තුක් කියනවා. ඉතින් ඒ જાති එකක් මේ දැන් වෙලා තියෙද්දි අපි මොකද මේ තාවුදු රු ගැනද? මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අමා නෑනියන් වහන්සේ උයලා පිළලා ඔක්කොම කරලා අල්ල කටේ තියෙන පුතේ කාපිය. මේ කාපිය කියලා. උන් දුක් ගාලා අගන දුන්නා. දුදෝ සාබුදු රේකින් ගහේ උතර. මේ යවකන් දකින්න වල මේ ගැතා. මේ බුදුන් හම්බුනා හොඳටම ඇති. මේ